Dhammika Prasad කියන්නේ විශේෂ ක්‍රීඩකෙක් අපි ක්‍රීඩාවේ නොයෙකුත් ක්‍රීඩකයන් මුණ ගැසෙනවා ධම්මික බාධා හරියට ඉංජ වුණ ක්‍රීඩකෙක් ලෝක කුසලානයකට සහභාගී වුණ නැති ලෝක කුසලානයක තරගයකටවත් සහභාගී නැති ක්‍රීඩකෙක් කියලා කිව්වා ලංකාවේ ක්‍රීඩා කරපු නැති හැමෝම අදක්ෂ ක්‍රීඩකයෝ නෙමෙයි වාසනාවන්ත වෙන්න ඕනේ ලංකාවේ කණ්ඩායමට ක්‍රීඩා කරන්න දක්ෂ ක්‍රීඩකයෝ ගොඩාක් දෙනෙක් ගහපු ක්‍රීඩකයන්ටත් වඩා අදක්ෂ ගහපු නැති ක්‍රීඩකයෝ දක්ෂ වෙලා වාසනාව නැතිකමට ලංකාවේ ක්‍රීඩකෙන්ද ලංකාවට ගහන්න නැතුව හිටියා කියලා මම විශ්වාස කරනවා ඉතින් ඒ වගේ ක්‍රීඩකයෙක් වෙන්න නැති ධම්මික කියන්නේ මට මතකයි इंग्लैंड अभी संचारे कर 2013 अभी संचारे टेस्ट तरह वाली दिन दाहरे दाहरे ये संचारे अभी दिना हेडिंग दिन को टेस्ट तरंगे मूलिक हेतु दामिक अभी अरुण कडल तो ये वमतक्रकाई थिंग दामिक दिन विशेषात् උදේ 10ට පන්දුව ගන්න ධම්මිකම තමයි හවස 5ටත් පන්දුව ගත්තාම ඒ ජවයම ඒ එනර්ජි එකම තියාගෙන කණ්ඩායමට විකට් එකක් ගන්න පන්දුව ඉල්ලගෙන බෝල් කරන જાතියේ පන්දු යවන්නෙක් තමයි ධම්මික කියන්නේ අනිත් ක්‍රීඩකයන්ව ධෛර්යමත් කරගෙන ඉදිරියට කණ්ඩායම ගෙනියන්න ක්‍රීඩකෙක් ඉතින් මේ தત્ත්වය හැමෝටම උදා වෙනවා ක්‍රීඩා කරගෙන යද්දි ඉතින් මේ අවස්ථාවේ මම එයාට සුබ පතනවා ඉදිරියට කරගෙන යන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපිට මෙච්චරකල් ලබා දුන්න ඒ එන්ටර්ටේන්මන්ට් වලට මම ස්තුතිවන්ත වෙනවා සුබ දර්ශනක් සියලුම දෙනාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මයිදන්නේ මෙතනට පැමිණි සියලුම දෙනාට මගේ ක්‍රීඩා දිවි හමාර කරන නැත්නම් රිටයර්මන්ට් එක ඇනවුස් කරන මෙම වෙලාවේදී මාත් එක්ක එකතු වුණාට සියලුම දෙනාට मेतन तमिल मम विशेषमस्तुति यदि मम जात्यांतर क्रिकेट पिटियन अद दिन सिट सामुगानो हबई जाति देशीय तरंग भी मम नवता औदू देखतुन क्रीडाकर बलापुर दिदास देखे क्रिकेट क्रीडावट अत्पोत तिबू मम अत्पोत तेबू मम एस एस सी खंडायम हरह मेवड़ एस एस सी खंडायम नियोजन करा दिंग मे अवसान अवृद्ध मम एस एस सी खंडायम नियोजन करण मुखद मे विशेषत्व मम हेमतिसम एस एस सी खंडायम नियोजन करे श्रीलंका खंडायम नियोजन करनाटनी यदि मम मगे जात्यांतर क्रिकेट दिवेट समुदी मम हेतु तव पोडी कनेक्ट मे अवस्थाव लबादी एस एस सी खंडायम मगे अद्यकीम मम विनत् खंडायम पहल मट्टमेतन खंडायम गिहिल मगे अद्यकीम ओन समग बेदागन क्रीडकियांग श्रीलंका क्रिकेट वर्ल्ट प्रोड्यूस कर एकतमय लोकमदे किल मम हेतु यदि एकतमय ममदिदी क्रीडावट संबंध विन आकार एवगेम प्रथमेम मम स्तुतिवंत विन्नटोन मगे आदरणीय अम्म सह तातट अमिताते उपदेपल नोन्नट अद धार्मिक प्रसाद के लखन यदि उपदेपलट स्तूति माव मितंट गिनल जातिक तलेट जात्यंतर मट्टमट माव गेन्नट उपदरु वेस महांस्य कैपकिरें सियलु सियलुम देट स्तूति एवगे मतकरन्नट ओना मगे आदरणीय मल्ली औत सहन मट शक्तुना मग मे गमने मगे विशाल शक्ति उने मग पिटी बस मगे सेवन आगे मगे आदरणीय बिरीद निहारी आदर कि स्तूति मत समग मे ते मगे हेमावस्था बेदागत दिदास पहलो विनक मत के सुंदराय नमुत दिदास पहलो पास दिदास दासे सेप्टेंबर विशेष पासे ये मत के पोडक अमेरी उना मागे ये शाल्य कर्मत्तिक
ඉතින් ස්තුතියි ඔබ සියලු දෙනාටම මාත් එක්ක මගේ දුකේ සැපේ සිටියට සහ මාව ධෛර්යමත් කරාට ඉතින් රංගය කිව්වා මාවනය කිව්වා හලංගය කිව්වා වගේ අපිට යම් කිසි දවසක මේ ක්‍රීඩාවෙන් සමු ගන්නට ඕන වෙනවා මේක තමයි අපේ සත්‍යතාවය ඉතින් අද මට මේ දවස් පැමිණලා තියෙනවා මට කිසිම කනගාටුවක් නැහැ මම මට පුළුවන් ආකාරයට මම හිතන්නේ මම මගේ කණ්ඩායම වෙනුවෙන් උපරිමයක් කළයි කියලා මම හිතනවා ඉතින් මම සතුටින් ගෙදර යන්නේ කිසිම කනගාටුවක් මගේ ජීවිතේ නැහැ ඒ වගේම මේ අවස්ථාවේ මම මගේ බිරිඳගේ මෙහි පැමිණ සිටින අම්මා තාත්තා මාගේ සියලුම යහළුවන් ඒ වගේම මගේ බිරිඳගේ සහෝදරයන් ඒ වගේම මගේ බිරිඳගේ ඥාති සියලුම දෙනා මගේ පන්තියේ මාත් එක්ක එකට ඉගෙන ගත්ත මගේ යහළුවෝ ඒ වගේම මට මාව දිරිමත් කරපු සියලුම දෙනා මගේ පාසල වෙනුවෙන් මම ස්තුතිය පුද කරන්නට ඕන වයස අවුරුදු 7 දී ක්‍රිකට් වලට අත්පොත තැබුමා කඳාන දෙවමසන විද්‍යාලයේ පුහුණු කරුවන් ලෙස වරන් සේනානායක මහතා සහ ඔබ දන්නා පරිදි අපි කවුරුත් දන්නවා ගාල්ල ප්‍රදේශයෙන් ප්‍රසිද්ධ පුහුණු කරුවෙක් වන මේජර් සිල්වා සර් ඉන්පස්සේ මංජුල මොනසිංහ ඊට පස්සේ පාලිත සර් මහින්ද සර් යන කෝචස් ලයටත් නැත්නම් පුහුණු කරුවන් යටතේ මට මේ ගමන එන්නට අවස්ථාව ලැබෙනවා ඉන්පස්සේ මගේ ජීවිතය හැරවුම් ලක්ෂ්‍ය අවුරුදු 17 දී අපි ක්‍රීඩා කරන තරගයක් එම තරගයේදී වේග පන්දියවන්න දෙදෙනම මම හිතන්නේ ආබාධ වලට ලක් වෙලා අපිට පන්දියවන්නට කිසිම කෙනෙක් නැහැ ඒ වෙලාවේ මගේ කෝච් මාව මෙතනට ගේන්නට මම හිතන්නේ ලොකු වැඩ කටයුත්තක් කරපු සහ මාව මෙතනට ඇත්තටම ගෙනාවු කෙනා තමයි කීර්ති ගුණරත්න මම හිතන්නේ ඕල් සිලෝන් කණ්ඩායම නියෝජනය කරා ශ්‍රී ලංකා වෙනුවෙන් නියෝජනය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරා ටෙස් වරම් ලැබීමට පෙර ඉතින් සර් thank you very much I think බොහොම ස්තුතියි ඔබ මට කරපු ඒ උදව් වලට ඉතින් ඔබ නොවන්නට මම හිතන්නේ මට මෙතනට ඉන්න බැරි වෙනවා ඉතින් එතන තමයි මගේ සම්දිස්ථානය වෙන්නේ වේග පන්දියන්නක්ගේ ආරම්භම ආරම්භයේ ලක්ෂ සනිට හොන් වෙන්නේ අවුරුදු 17 දී ඉතින් ඊට පස්සේ මම මගේ දෙවමසන විද්‍යාලයේ සියලුම දෙනාව මතක් කරන්නට කැමතියි ක්‍රිකට් බාර ආචාර්ය මලිත් කීර්ති මහතා ඒ වගේම මට මහඟු සේවයක් කරා මගේ ග්‍රවුන්ඩ් බොයිස්ලා මගේ මේ මේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ හිටපු වසන්ත සහ කුමාරවත් සත් කුමාරවත් මම මතක් කරන්නට ඕන ඒ අවදියේ මගේ ක්‍රීඩාවට මහත්සේ උදව් උපකාරය වුණ මගේ හිටපු විදුහල්පති ගරු ග්‍රැන්විල් පෙරලා සහෝදරතුමාවත් මම මතක් කරන්නට කැමතියි ස්තුති සහෝදරතුමනි ඔබ මට ලබා දුන් සියලුම උදව් උපකාර වලට ඒ වගේම මගේ ඩිමෙන්ෂනට් කන් පාසලේ සියලුම ගුරු බවතුන් සියලුම දෙන ආදි ශිෂ්‍යයන් මගේ පන්ති සිට සියලුම මගේ යහළුවන් මගේ බැච් එකේ සියලුම යහළුවන් සියලුම දෙනා මාත් සමග වැඩ කරපු මගේ පාසලේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මාත් එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරපු කිහිප දෙනෙක් මගේ පාසල නියෝජනය කරපු ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔබලා මතක් වෙද්දී මේ සුන්දර අතීතයට මාව අරගෙන යනවා. අපි එක බත් එක කාලා එක බත් එකට pore කාපු ඒ අතීතය මතක් වෙනවා. ඉතින් ඒ අතීතයේ හරහා මෙච්චර ගමනක් එන්නට ලැබීම මං හරි වාසනාවන්තයි නැත්නම් වාසනාවන්තයි. ඒ වගේ මගේ ගමේ අහලුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් මට හැරිලා බලද්දී මම කිව්වා වගේ මට කිසිම කනගාටුවක් නැහැ මම ක්‍රිකට් පටන් ගත්ත දා ඉඳලා හිටපු මිනිස්සු මාත් එක්ක ඉන්නවා මම විශ්වාස කරන්නේ හැමතිස්සෙම සාර්ථකත්වය කියලා එයයි ඉතින් මම මෙහෙම හැරිලා බලද්දී මගේ අවුරුදු 13න් පහළ හිටපු යාළුවයගේ ඉඳලා අද මට හම්බෙච්ච හැම යාළුවෙක්ම මං ගාව ඉන්නවා ඉතින් මම විශ්වාස කරනවා ජීවිතේ අපිට ඒ දේ අත්විඳින්නට පුළුවන් නම් හරි වාග්යවන්තයි කියලා අපි ඉතින් සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා මගේ පාසල වෙනුවෙන් ඊට පස්සේ මම අවුරුදු 19 15 ශ්‍රී ලංකා කණ්ඩායමට
तेरी पत्तन दिदास एक वसरे फलमे तरंग आवलिय पाकिस्तान समग मगेत दिदास संबंध में इहल दशकम दिन मम दिदास लोक कुशलाने तेरन मगतने यूथ तरंग आवलियट नवशीलांती पवती ये विशेष स्तुतिवंत विनट होना ओवन मताओ मग हिट कोच लाल तमिल सॉफ्ट टिश्यू थेरेपिस्ट या हमेकम कर यदि मैं विशेष स्तूति कुतकर नोट मगत ओहूत मगे क्रिकेट दिव्यट सहन रुकुलाकुना ये वगे मगे फर्स्ट मैनेजर बंदुल वर्णपुर ऐ थिंक दिदास देखे मम लोकुशलाने क्रीडा कर लिल इतमत दशक दल मट अवस्था वक्लबिन दिदास देखे एंगलांते शिष्यत्ट यामट ई थिंक मेक अतन क्रिकेट आयतने हरा क्रिकेट फाउंडेशन एक हरा अभी शील दिनाम दिस्टर को महदतम मेक मट अरेज कर लेंगे ई थिंक ई वुड लाइक टू थैंक मिस्टर आसीत जयवीर द the guy who arranged this from the UK side and I really appreciate the help and the everything which I had from Uncle Asita and Auntie. So you look out really well and I would like to thanks Mr. Glaka Vijay Surya and Mr. Naveen. I played for Stanmore Cricket Club on that season 2002. And on that time, I met many peoples. Like I would like to thank Alistair Fraser and Angus Fraser, the guy who played for England, the great cricketer. And he taught me many things regarding about that consistency. And so it was like a brilliant learning curve for me. And I got many experience and I got many things. From that scholarships and meantime Uncle Frank and the family Frank Silva thank you very much uncle because you were like father to me and you look after me really well on that tour and all the friends I met in UK and Upalya and wife thank you very much then I moved to SSC 2002 and from 2002 to 2021 till now All right. At as Mavanaya mentioned, all right, and he's the one who brought me to here. Because after I came from the UK scholarships, Owen Matau asked me to come and join the practices as a net bowler to bowl the national players, and I got a chance to bowl great Mavanatha Pattu. I got him out few times then he asked where you playing I said I just arrived from UK and I didn't decide yet and he said can you join to SSC all right this is how I walked this great club and he is the one who gave me a full support so that's why he's here all right and I would like to thank many people so that time coach was Darrell thank you very much he's not here with us anymore right and my coaches were Mr. Sampath Perra Mr. Navid Nawaz Mr. Avish Kukunwardana Mr. Gayan Vijaykon currently Tilnakanna I would like to thank everyone about your support and then afterwards from the SSC side, I would like to thank late Mr. Michael De Souza, the one of the greatest guy, the loyal guy ever I met in SSC clubs. He's like a father to me, and one of the toughest character. And 2014, all right, I can remember that incident happened. All right, Dilhar was my colleague. All right, we used to play a school cricket at Demersonet College. Once he walked to SSC, and I was vice captain on that time, 2014 or 2013-14. And Dilhar wants to play game, but there is no chance to play him. There is no spot. Then I said to cricket house committee and to coach, I have a small
back a stiffness. Then I didn't play that game. Dilhara supposed to play that game, and it knew. I mean, he was our manager, Michael D'Souza. He was on that time. He was our manager, and by the time he knew about that, and he immediately he sent a mail to cricket board, don't consider Dhammika for English tour. And we had you know, like cool war on that time. When he's coming, I'm not look at him, all right, like that. And we're supposed to go that UK tour. After I took 5 wickets, he came to me, then said, "Mama, kiwa ne the? Mama, kiwa ne? Onno ka thame mama encourage karna vidhiye." Ita passe. Then he talked to me like that, and I'm really appreciate the guy who were great servant for SSC cricket, and I have to admire his name. And one of the another loyal guy, Mr. Mahida Halangoda. Thank you, Aya. Thank you very much. He's one of the loyal and dedicated servant for the SSC cricket. And Mr. Samatha Dodangala, Mr. Ashan De Silva, Mr. Priya Paranavitana, Mr. Shamal De Silva. Shamala, thank you very much. One of the Cricket House Committee members. And all the members of the Cricket House Committee I worked with. And President of SSC, Mr. Lavala, and all the members of Executive Committee and a staff of the SSC and the ground staff, I would like to give a big thank to them. And all the captains I played under, all the players I played with, and all the players I played with this SSC team, I would like to give a big thanks, because without them, I won't be here. So they are the ones who helped me to come here. So thank you very much to all the SSC members. Then I have to mention Mr. Champaka Ramanayake and Mr. Anusha Samaranayake. They are the one who helped me throughout my career to build my bowling after Kirti sir. So thank you very much, Champakaya, Anushaya. I want to give a special thanks to you guys. Then I moved to Sri Lanka cricket, 2004. I walked into the Sri Lanka cricket 2001. Now I'm going to walk away from Sri Lanka cricket 2021. All right, that is going to be interesting thing. 2004, I toured with Sri Lanka A team. That was my first tour. That was my first tour with Sri Lanka cricket. Then I got selected for the Sri Lanka national team 2006 against Bangladesh. I played my very first game in Bangladesh, and I was very lucky to get 2 wickets in my 2 balls. That is the start of my career, and I was very lucky to be a part of Sri Lanka team. And I would like to thanks all the coaches, all the captains, all the players who played under and who I am played with, and all the administration guys, all the past presidents, all the staff of Sri Lanka cricket, minor staffs, all the senior players I played with, and I can't forget these guys, because without these guys I wouldn't be here. Can you imagine who are the physiotherapists? All right, physiotherapists and the trainers, because they done a great job for me, because I struggled many injuries throughout my career, and they are the one, because I want to mention their name, because a special thanks to them, because why I am here, because of them. Physios Mr. Ranjit Nanak Karavasam, Priyant Vikramasinghe, Ajant Vathegama, Sanjeeva Kamage, Mr. Aravind, all the trainers, Mr. Mario Villavarayan, Dilshan Fonseca, Darshan, Big D, we call him as Big D, Darshan Veerasinghe, and Jade, Michael Main, Rob Chev. They done a brilliant job for me. And the soft tissue therapist were Lal Tamil,
Rohan Priyadarshan, Jinendra, Lakshman, I can't forget you guys as well, and all the baggage boys, all right, and one of the greatest guy produced by SCC, late Mr. Nimal, and he was like, you know, very good friend to me, and he's like, you know, very close to me. Unfortunately, we lost him because of an injury, accident, and I would like to give him a very big thank, and he helped me a lot, and all the baggage boys who worked with me in Sri Lanka cricket, and especially I would like to thank Mr. Nirmalan Thanabala Singham. The difficult time which I faced on that because of an injury, he's the one, it's like a miracle, you know, and he came to me suddenly, and he did everything, and he fixed me, and he stepped down from the Sri Lanka cricket, and Lal Tamil, Lal Ayya, Uncle Lal, so I have to give a big thank, because you also done a great job for me to give a comeback. Thank you very much for all of you guys. And Tommy Simsek, Alex Kontori, and Stephen Mount. So these are the physios, foreign physios I worked with. So special thanks to them as well. So all in all, from Sri Lanka cricket, I would like to thank Sri Lanka cricket, because all of us as a players, all of us, we are here because of Sri Lanka cricket. Without Sri Lanka cricket, I wouldn't be here, and there is no Dhammika Prasad. Thank you, Sri Lanka cricket. So everything which provided to me and the others. So in my life, all the guys helped me throughout my this journey. I would like to thank them, everyone, each and everyone. If I missed anyone, please excuse me and please forgive me. And a special thanks to media guys, all right, and the journalist. Without you guys, single game anak tena kene kati karannat puluwan nathi karannat puluwan kiyala I think eka man thadima viswasa karana, right? I think mage career ekata oy kattiye ki sahayoge godak bala paewa. Sundara matakayak tena mama ekame ek avasthawaka journalist kenek ekka podi bahim baswimak una Damindu Vijayasuriya SSC test tarangawali indiyawat samaga mama eda leda vela hitiye. ඉතින් 2010 ලෙඩ වෙලා හිටියේ මම ටෙස්ට් මැච් එක ගහනවා මට හුස්ම ගන්නත් බෑ මට ඒ තරම් අසනීප වෙලා මම ඕවර්ස් 3ක් දැම්මා එලියට ආවා රංගයට මතක දන්නේ නැහැ මට මේ මේ ඔක්සිජන් දුන්නා ඊට පස්සේ මට ඒ තරම් අමාරු හුස්ම ගන්න ඊට පස්සේ පහුවෙන්ද උදේ දවස් දෙකකට කලින් සචින් තෙන්ඩුල්කර් 200ක් රැස් කරනවා මේ තරගයේදීම ඔව් දාලා තියෙනවා වයස අවුරුදු මට වඩා වැඩමල් ක්‍රීඩකෙක් මෙහෙම කරද්දී තරුණ ක්‍රීඩකයන්ට ඔවුන් හා සමග ක්‍රීඩා කරන්න බැරිද කියලා. ඉතින් ඒක හරි විවේචනාත්මකව සුන්දර විවේචනාත්මකව ඉදිරිපත් කරලා තිබ්බා. මම ඉතින් කතා කරලා හැබැයි ඉවීම දෙයක් කරේ කියලා. ඒ මගේ පළවෙනි අත්දැකීම. හැබැයි සුන්දර ලෙස මම ඒක විසඳගත්තා. අදට අද වෙනකොට අපි හොඳ යාළුවෝ. මේ මාධ්‍ය අපේ ජර්නලිස්ට්ලා ඔක්කොමත් මාත් එක්ක හරි සුහද මිතුරු. ඉතින් ස්තුතිවන්ත වෙන ඔබ සියලුම දෙනාට නම් වශයෙන් මට කියන්න කිව්වොත් ඔබලා තරහ වෙනවා. ඉතින් සියලුම දෙනාට ස්තුති මගේ මේ ගමනට මම හිතන්නේ ලොකු පිටිවහලක් වුණාට. And මම ස්තුතිවන්ත වෙන්න ඕන සියලුම ක්‍රිකට් රසිකයන්ට. මොකද හේතුව ක්‍රිකට් රසිකයන් නොවන්නට මේ ගේම් එක කවුරුත් බලන්නේ නැහැ. මේ ක්‍රිකට් රසිකයන් නොවන්නට අද අපි ක්‍රීඩකය විදිහට මෙච්චර රටක් දිනාගත්ත නැත්නම් රටක් රටක නමක් දිනාගත්ත ක්‍රීඩකයෙක් බවට පත් වෙන්නේ ඕන් මැච් නොබැලුවෝ. ඉතින් හැම අවස්ථාවකදීම විවේචන පැසසුම් ඕන්ගෙන් අපිට අහන්න ලැබෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම අපි හරියාකාරව ගන්නට සෝදානම් විය යුතුයි ක්‍රීඩකයෙකු විදිහට. අද එදා වගේනේ මේ අපි ක්‍රීඩා කරන කාලේ සමාජ මාධ්‍ය ජාලා තිබ්බේ නැහැ. අපිට තිබ්බේ මේ පත්තරේ ලියන ඕගලගේ පෑනෙල් ලියන ඒ විචාරාත්මක නැත්තම් හරි ලස්සන ගුණදොස් තමයි තිබ්බේ. හැබැයි අද මේ මාධ්‍ය සමහර වෙලාවට සමහර මේ මාධ්‍යයේ තියෙන ක්වොලිටි එක සමහර තැන්වල
අඩුපාඩු අපිට පේන්නට ලැබෙනවා ඔබලාගේ නෙමෙයි හැබැයි අර සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන සමහර කණ්ඩායම් වලින් ඉතින් ඔබලාට හිසනම ආචාර කරනවා ඉතින් ඔබලා කරන සේවය අගයනවා ඒ වගේම ආදරණීය රසිකයන්ට මම මේ මොහොතේ විශේෂ ස්තුතියක් පුද කරනවා ඔබ සියලු දිනාටම ඔබලා තමයි මාව මෙතනට ගෙනාවේ ඉතින් ක්‍රීඩකයෙක් විදිහට ඔබලා මට අත්පුඩියක් හරි ගහලා ඇති තරඟ ජයග්‍රහණය කරද්දී ඔබලා මා වට ඉන්නට ඇති ඉතින් ඒ ආදරය හරිම සුන්දර ආදරයක් ඉතින් ඔබ සියලු දෙනාටම ස්තුතියි අනේක වාරයක් ඔබ සියලු දෙනාටම ස්තුතියි ඒ වගේම I would like to thanks all the my sponsors throughout my career SF Anil Sarin and KG from Amit Mahajan the guy who coordinate this Prasanna Vishwanath he is the one who coordinate all the stuffs to me and I would like to thank cricket stuffs from Woodworm and Newberry a speed from Askar Ali SS from Nuara Aryanath sunglasses I got from India Oakley India from Ashwin head sports marketing and Shailesh Nike we got it from Shailesh head of sport marketing all the cricket managers I worked with and the, everyone I worked with so thank you very much so I think I covered many things and if I didn't cover anything please forgive me and excuse me so I forgot to tell you because first of all I would like to thank my almighty God so he is the one who strengthened me and who gave me that strength to become this far and he strengthened me on that difficult times as well all right so I don't have any regrets in my life as a cricketer I really enjoyed my cricketing life throughout my playing days I had great memories alongside with these great cricketing careers personalities he is one of my best friends among the I met many friends in cricket field but you can't find these kind of gentlemen obviously he is one of the genuine and one of the greatest characters ever I met many friends and I would like to thank every player every captain and everyone who played against me and captain who played under and a special thanks once again I as a special given a special thanks to Sri Lanka cricket and everyone the guys who helped me thank you very much meka thamai thing a reality ekak so we have to face this reality so ekameka de thamai මගේ ජීවිතේ එකම එක රිග්‍රෙට් එකක් තියෙනවා නම් එකම එකයි තියෙන්නේ ඒ තමයි මගේ ධෝනි මගෙන් ඉල්ලුවා ඉන්ජර්ඩ් වෙච්ච වෙලාවේ තාත්‍යායේ ලංකාවට ගහන්න කියලා That is the only regret because sorry puta තාත්‍ය ගහන්න බැරි වුණා but I think I didn't disappointed you all and I tried really hard to give my word and give my comeback unfortunately I won't make it because that is the nature of the game once a, I mean great players coming all right when the better players come into when the better players replacing us we have to move forward and so that is the only regret in my life nothing else all right so came here with great honor with a great pleasure it's not an easy to thing to represent your country among the 22 millions of the peoples so it's great privilege and it was great honor to me and I'm really happy I'm very lucky and
Thank you very much. This is going to be my last meeting as a cricketer. All right. Then I will going to join these guys in 28th, the Legends Tournament in India. So it will be my new starting. Then I will going to start my cricket coaching as well. ඕන වෙලාවක ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අවශ්‍ය වුණොත් මගේ සහයෝගය ලබා දෙන්න මම ඕන වෙලාවක ඉදිරිපත් වෙනවා. ඉතින් සියලු දෙනාට කියන්නේ අපේ ඉදිරි අනාගතේ පැහැබරයි පැහැදිලි. මොකද දක්ෂ ක්‍රීඩකයෝ ටිකක් ඉන්නවා. හැබැයි වෙලාව යනවා ඔවුන්ට මම හිතන්නේ ඉස්සරහට එන්නට ඔවුන්ගේ අත්දැකීම් එක්ක ඔවුන් කාලයක් යාවි මම හිතන්නේ පොඩි කාලෙකින් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ ඉහළම තැනට ගේනවයි කියන සැකයක් නැහැ. ඉතින් විශ්වාසයෙන් බලාපොරොත්තුෙන් රැඳී සිටින්න අපිත් එක්ක. ඇත්තටම මම කියන්න ඕන මම වේගපන්දයන්ෙක් විදිහට ගොඩක් ඉන්ජරිස් වලට මුහුණ දුන්නා. හැබැයි අවසානයේදී මම තේරුම් ගත්තා අපි හැමතිස්සම හාඩ් වර්ක් කරන්න ඕන. හැබැයි හරි ස්මාර්ට්ලි එක කරන්න ඕන. මොකද හේතුව අපි දන්නවා අපේ මේජර් මසල්ස් ටික ඉන්ජර් වෙන හැමතිස්සෙම. කාලයක් ඇද්දි මම දැන් දන්නවා මොකක්ද මසල්ස් ටික ඉන්ජර් වෙන කියලා. එතකොට ට්‍රේනර් ෆිසියෝත් එක්ක මම කතා කරලා එහෙම නැත්නම් ඒ ක්‍රීඩකයා කතා කරලා අවශ්‍ය එක්සයිසස් ටික කරන්න ඕන. ජිම් එකේ කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා ඉන්ජරි එකක් වෙන්නට කලින් ප්‍රීහැබ් නැත්නම් ඉන්ජරි එකක් වුණාට පස්සේ රීහැබ් කියලා තියෙනවා. හරිද? ඒ හැම දෙයක්ම ඒ කියන්නේ ඉන්ජරි එක වළක්වා ගන්නට අපි ඒගොල්ලොත් එක්ක හොඳ ප්ලෑන් එකක් මේ දාගෙන වැඩ කරන්නට ඕන. අනිත් එක තමයි අපි හැමතිස්සෙම අපි ෆිට්නස් ගැන කතා කරනවානේ. අපි මම විශ්වාස කරනවා අපි කොච්චර හයියෙන් දුවන්න පුළුවන් වුණත් අපිට කොච්චර එන්ඩුරන්ස් තිබ්බත් වැඩක් නැහැ ගේම් එකේ වාට ගේම් මැච් ෆිට්නස් නැත්තම්. මොකද මම හැමතිස්සෙම විශ්වාස කරනවා වේගපන්දයන්නේ කඩලා යන්න හේතුව මේ ෆිට්නස් ටෙස්ට් එක ෆේල් වෙන එක හරි ඒක නෙමෙයි. නමුත් ඒක තමයි අපේ සාධකයක් තියෙන පරිසාධන මට්ටමක් තියෙන ෆිට්නස් ටෙස්ට් එක ප්‍රූව් කරන්න. හැබැයි ඒක ක්‍රීඩකයාට දෙන අතරතුරේ ක්‍රීඩකයාගෙන් ඒක බලාපොරොත්තු වෙන අතරතුරේ අපි ඔහුට ගේම් ෆිට්නස් එක තමයි ඒක වැඩි කරන්න ඕන. එහෙම කරොත් මොකද මම කාලයක් තිබ්බ ටෙස්ට් මැච් එකකට යද්දී මේ ඕවර්ස් 10යි දාලා යන්නේ ඕවර්ස් 25ක තියෙක වර්ක් ලෝඩ් එකක් තියෙනවා. එතකොට මම ඔටෝමැටිකලි ඉන්ජර්ඩ් වෙනවා. ඉතින් අපි කරන්න ඕන වර්ක් ලෝඩ් එකත් වැඩි කරන්න ඕන. එතකොට ඕෆ් සීසන් සීසන් කාලේ අපි කොහොමද වර්ක් ලෝඩ් එක වැඩි කරන්නේ? ප්ලස් අපේ ජෙනරල් ෆිට්නස් එක අපි මොකද අපේ ජෙනරල් ෆිට්නස් එක තියෙන්න ඕන ඕනම මනුස්සයෙක්ට. එතකොට අපේ අර ක්‍රම මේ විදි මොනවාද ක්‍රමවේද ඔක්කොම හරි. ෆිට්නස් ටෙස්ට්, ස්කින් ෆෝල්ඩ්ස් ඒව ඔක්කොම හරි. හැබැයි ජිම් එකට ගිහිල්ලා ඔයා මේ සුපර් ෆිට් උනායි කියලා පළියට ඔයාට ක්‍රිකට් ගහන්න බෑ. ඒකට තියෙන්න ඕන ගේම් ෆිට්නස්. ඉතින් හැමතිස්සෙම මම විශ්වාස කරන්නේ ඒ ගේම් එකට අවශ්‍ය ෆිට්නස් තිබ්බොත් මම හිතන්නේ ඉන්ජරිස් අපිට අවම කරගෙන කාලයක් ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි. දුකක් කියන්නේ මෙහෙමයි. මම ඉස්සලම ක්‍රිකට් පටන් ගත්තේ මම පර්ෆෝම් කරලා. ඒ කියන්නේ මම හැමතිස්සම කියන දෙයක් තමයි මම කොන්ද කෙලින් තියාගෙන තමයි ක්‍රිකට් බෝඩ් එකට ඇතුල් වුණේ. අද මම යන්නේ කොන්ද කෙලින් තියාගෙන ක්‍රිකට් බෝඩ් එකෙන් එළියට. ඉතින් මම කිසිම වෙලාවක කිසිම විටක මට ලංකාවට නැවත ක්‍රීඩා කරන්න අවශ්‍යතාවය තිබුණට මම කිසිම වෙලාවක වැරදි මාර්ග තෝරගත්තේ නැහැ. මොකද ඒක ඇවිල්ලා මගේ ප්‍රතිපත්ති වල ගැටලුවක්. මොකද හේතුව මම හැමතිස්සෙම විශ්වාස කරා පර්ෆෝම් කරොත් මට හැමතිස්සෙම මගේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට හැකි වේවි කියලා. ඉතින් මම 100%ක් දැම්මත් අතේ මම ඩොක්ටර්ස්ලා කියති බෑයි කියලා ආයෙ ක්‍රිකට් ක්‍රීඩා කරන්න මම ඒව ඔක්කොම බොරු කරා. ඉතින් මම ආයේ වේගෙන් පන්දු යවුවා. ඩොමෙස්ටික් වලට ඇවිල්ලා කඩුල් ලබා ගත්තා. ඉතින් මම ප්‍රූව් කරා මම ෆිට් කියලා. ඉතින් මට දැනුණා
मगे वायसत एक හොඳ තරුණ ක්‍රීඩකයෝ පහලින් එනවයි කියලා. ඉතින් මං හිතුවා ඉතින් ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් දෙන්න මම ක්‍රීඩා කරනවට වඩා ඕන් තව එක්ස්පීරියන්ස් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අනාගතය වෙනුවෙන් මම මේ තීරණය ගත්තේ. මම ඔකට ප්‍රශ්නයක් මහවත මන්තේ තරහ වෙනවා. अभी हेम गिहिल मेघापू क्रिकेट खागे पश्यंगी मटल मे अति मम हरिम सतोषाई मम करपो देवल यदि मट समी तन को नम की अको हबे मम किसम खागत पिटी पश्य सोदा यदि एकदम एतर मौलिक हेतु आशे आशे क्रीडाक तिब्बना නමුත් ඊට වැඩිය ආසයි මගේ මේ ක්‍රිකට් කැරියර් එකේ මම කරපු දේවල් සහ මේකෙන් ගොඩක් මතක සටහන් අරගෙන යනවා. ඒ දේවල් හොඳටම ඇති මට. කොහෙත්ම නැහැ. එකම කණ්ඩායම නියෝජනය කරේ ශ්‍රී ලංකා කණ්ඩායම විතරයි. ක්ලබ්ස් වල රිටයර් වෙනකම්ම ක්‍රීඩා කරේ SSC කණ්ඩායම පමණයි. එකම පාසලෙන් අධ්‍යාපනය ලැබුවේ කනන දෙවමසන දිදුහලෙ. ඉතින් එහෙම හින්දා එහෙම කෙනෙක් වෙන මම කිසිම වෙලාවක කිසිම රටකට මම ක්‍රීඩා කරන්නේ නැහැ.